අයිබෝන් පවන රූපවාහිනී නරඹන සියලු ප්‍රේක්ෂකයන්ට ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියා මා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. හොඳයි ඔගොල්ලෝ දන්නවා අපි මේ පවන රූපවාහිනියෙන් රට පිටරට තුන්වන රටසටහන තමයි අද විකාශනය කරන්නේ. ඉතින් ඔබෙන් ලැබුණු ප්‍රතිචාර අදහස් ඒ වගේම චෝදනා වලට ගොඩක් ස්තුතියි. විශේෂයෙන්ම ඔයගලගේ ලැබෙන චෝදනා පිළිබඳව අපිට ගොඩක් අපේ මේ වැඩසටහන ඉදිරියට කරගෙන යෑමට අපිට විශාල පන්නරයක් ලැබෙනවා. ඉතින් අදත් මේ වැඩසටහන මාත් එක්ක ඉදිරිපත් කිරීමට පවුන රූපාරේ නාලිකාවේ ප්‍රවෘත්ති සහ කාලීන සිටුවීම් අංශයේ අධ්‍යක්ෂක ගරු සරත් දසනායක මහත්මයා පැමිණ සිටිනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා සරත් මහත්මයා. සංජය ඔබටත් ඒ වගේම අපේ හිතවත් පවුන රූපාරේ නාලිකාව නබන ප්‍රේක්ෂකයන්ටත් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමයෙන් සතුටින් පිරි වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම හිතන්නේ වැඩසටහන පිළිබඳව ඔබ හඳුන්වා දුන්න ආකාරයෙන්ම මටත් යම් මතක් කිරීමක් තිබෙනවා. මොකද මේ රට පිට රට වැඩසටහන විශේෂයෙන්ම එසතරා බිමි රාජ්‍ය සිට අපි විසිරුවා හරිනවා මුළු මහත් විශ්වයටම. මේ වෙනකොට මම හිතන්නේ විශාල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඒ ආයතන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පෞද්ගලිකව මා දන්නා හඳුනන සියලු දෙනාමත් අපිට මේ පිළිබඳව කතා කරමින් මේ වැඩසටහන ඉදිරියට ගෙන යාමට තිබෙන අවශ්‍යතාවය වුන් පෙන්වා දෙනවා. ඒ වගේම අපේ ගරු අධ්‍යක්ෂකතුමා බාලු බාලකුමාර මහත්මයාටත් දුරකථනයෙන් නිතරම කතා කරලා මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාමට ශක්තිය ලබා දෙනවා. ඒ වගේම අපේ ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටිනවා මේ වැඩසටහන ඉතාමත් ආදරයෙන් ඔවුන් වැළඳගත් ආකාරයක් පේනවා. ඉතින් සංජීව මම හිතන්නේ අදත් ඔබ තොරතුරු බොහොමයක් අරගෙන ආවිල්ලා තිබෙනවා. අපි වැඩසටහන ආරම්භයක් හැටියට පසුගිය සතියේ පුවත්පත් ඒ වගේම ප්‍රවෘත්ති පිළිබඳව මොනවද ඔබ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි මේ ලැබිලා තියෙන අපිට අලුත් අවුරුද්ද තමයි අපිට සිටින සරත් මහත්මයා. ඉතින් මම මුලින්ම මේ අලුත් අවුරුද්දේ අහන්න කැමති කොහොමද ලැබුවා වූ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවට? ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම මම හිතන්නේ ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා උතුරේ මෙහෙයුම් සියල්ලක්ම නතර කරලා දින දෙකක සටන් විරාමයක් රජයේ පැත්තෙන් ප්‍රකාශයටපත් කළා. මොකද අර මේක සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හැටියට සඳහන් වෙන නිසා ඒ යුද මුක්ත කලාපයේ සිරවි සිටින ජනතාවටත් ඒ වගේම උතුරු ප්‍රදේශයේ අනිකුත් ප්‍රදේශවල සිටින ජනතාවටත් මේ අවුරුද්ද සැමරීම සඳහා අවස්ථාවක් ලබන දින දෙකක ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා. නමුත් කොටි සංවිධානයේ නම් මම හිතන්නේ එවැනි සටන් විරාමයක් රැක්කේ නැහැ. උන් ඒ කාලය තුල ප්‍රහාර එල්ල කළ හමුදා සෙබළුන් දෙදෙනෙක් මිය ගිහිලා තිබුණා. ඒ වගේම මේ බුත්තල් ප්‍රදේශයේ ගමකට ප්‍රහාරයක් එල්ල කළා. අහිංසක වැසියන් 10ක් පමණ කොටි විසින් ඝාතනය කළ තිබුණා. ඉතින් චාරිත්‍ර වාරිත්‍රාගෙන බැලුවොත් මම හිතන්නේ මේක සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අද බොහොම වෙනස් ආකාරයෙන් සිදු වෙන්නේ. අද වෙනස් ආකාරයෙන් කියන්නේ අපි ගොඩක් අපේ ජංගම දුරකථන වලින් තමයි ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉදු කරන්න අපි උත්සාහ කරන්නේ. ඔව් මොකද අපිට මතකයි මේක වසර ගණනාවකට උහදී සිංහල අලුත් අවුරුදු ආසන්නයත් සමගම මුළු මහත් ලංකාව පුරාම ඉතින් ස්වභාව ධර්මයෙන් පවා මල් පල වෙනවිලා ඒ වගේම හැම ගෙදරකම මේ කැවුම් කොකිස් කිරිබත් ඒවා උයලා තමයි ගෙවල් වලට අරගෙන යන්නේ. ඒක ගෙයින් ගෙයට ඒ තෑගි අරගෙන ඊට පස්සේ මම හිතන්නේ මේ බේකරි සංස්කෘතියවත් සමගම මේ කේක් ගෙඩියට දැස් අවුරුදු කේක් ගෙඩිය තමයි ඊළඟට ගෙයින් ගෙයට අරගෙන යන්නේ. මේ ගෙදරට ගෙනාපු කේක් ගෙඩිය ඊළඟ ගෙදරට අරන් යනවා ආපහු එතනින් තව ගෙදරකට අරන් යනවා. ওই විදිහට කේක් ගෙඩිය තැන් තැන් වලට යනවා වගේ මම හිතන්නේ SMS එකක් දැන් කවුරු හරි යවන SMS එකක් තව කෙනෙකුට ෆෝවර්ඩ් කරලා අලුත් අවුරුදු සුබපතනවා. ඉතින් මේ තවත් ඉස්සරහට යනකොට තවත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් කෙසේ හෝ අපි විශේෂයෙන්ම මේ පවන රූපයන් නාලිකාව නබන විදේශීය රටවල් වල ඉන්න ශ්‍රී ලංකිකයන් ඉල්ලා සිටිනවා අපේ ජාතික මේ චාරිත්‍ර වාරිත්‍ර අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර රැකගෙන මේ අපි අවුරුදු ගානාවක් ඉදිරියට අරන් යන්න ඕන කියන එක තමයි අපි මතක් කළ යුත්තේ සංජය. හොඳයි ඒ වගේම අලුත් අවුරුදු ඒ වගේ ගෙවි යන අතරතුරේදීම රටේ මම කියන්නේ කාගේ තවදානට උමෙච්චු කරුණක් තමයි මම ඉස්සලාම අද ඉදිරිපත් කරන්න කැමති වෙලා තියෙන සරත් මහත්තයා. ඒ තමයි රටේ තිබෙන වර්තමාන ආර්ථික තත්ත්වය. ඒ මොකද අපිටත් ඒක හොඳින් හොඳින්ම දැනෙනවා අපේ ප්‍රවෘත්ති අපේ පවුන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඒකට ලැබෙන ප්‍රතිචාර ඉතාමත්ම ඉහළයි. ඒක ඇත්තටම අගයන්න ඕන.
ඉතින් පහුගිය සතියේ ආරක්ෂක තත්ත්වය ගැන අපි ඉස්සලාම සඳහන් කළ යුතුමයි සරත් මහත්මයා. රටේ ආරක්ෂක තත්ත්වය මම හිතන්නේ පසුගිය සතිය පුරාම එක් තීරණාත්මක අවස්ථාවකට පැමිණියා. කොටි සංවිධානයෙන් පාලනය තිබුණු සියලුම බිම් ප්‍රදේශ අද කොටි සංවිධානයෙන් ගිලිහිල්ලා තියෙනවා මේ සතිය ඇතුළත. මොකද ශ්‍රී ලංකා හමුදාවන් කොටි සංවිධානයේට විශාල පරාදයක් අත්කර දෙමින් පසුගිය සතියේ කොටි සංවිධානයේ මම හිතන්නේ එතෙක් මෙතෙක් යුද ඉතිහාසයේ මියගිය කොටි නායකයන් අතර ඉතාමත් ප්‍රබල කොටි නායකෙක් දිලීපන් කියන කොටි නායකයා මම හිතන්නේ කොටි සංවිධානයේ ඉන්න තුන්වෙනියා වගේ පුජ්‍යලයා ඝාතනය කරන්නට කොටි සංවිධානය සමත් වුණා. ශ්‍රී ලංකන් හමුදාවට විශාල තර්ජනයක් වෙලා විශාල හිසරදයක් වෙලා තිබුණු මේ කොටි නායකයා සමග තවත් ප්‍රබල කොටි නායකයන් 10 දෙනෙක් ඇතුළුව 500ක් පමණ කොටි සමාජිකයන් පසුගිය සතිය තුළ ඝාතනයට ලක් වුණා කොටි සිංහල ශ්‍රී ලංකාවේ හමුදා අතින්. ඒකම මම හිතන්නේ කොටි ශ්‍රී ලංකාව තුළ කොටින් සතුව තිබුණු එල්ටීටී සංවිධානයේ සතුව තිබුණු මුළු බිම් ප්‍රදේශයේම අද කොටි සංවිධානයට අහිමි වෙලා ප්‍රභාකරන් ඇතුළු අනිකුත් නායකයන් දැන් යුද මුක්ත කලාපයට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ අපේ අහිංසක දෙමළ ජනතාව ඒ තුළ ජීවත් වෙනවා. ඒ ජනතාව අතර දැන් යුද මුක්ත කලාපය යුද කලාපයක් බවට පත් කරමින් එහි නව පස් දැම්මක් ඉදිකරග තිබෙනවා කොටි සංවිධානය මේ නායකයන් රැක ගැනීම සඳහා. ඒ පස් දැම්ම දැන් අලුතින් ඉදි කළා. මේ තුළ ප්‍රභාකරන් සැඟවිලා ඉන්න බවට අලුත්ම තොරතුරු ලැබිලා තියෙනවා. මේ අතරතුර තමයි රජය විශේෂයෙන්ම ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ දින දෙකක යුද නතර කළා. දැන් නවතත් යුද ඊයේ ඉඳලා යුද්ධය පටන් ගත්තා. යුද්ධය කියන්නේ මේ මෙහෙයුම් පටන් ගත්තා. මේ මෙහෙයුමේ අලුත්ම තොරතුරු හැටියට කොටි සංවිධානයේ සතුව තිබිච්ච ගුවන් යානා නාසක මේ සෑම් මිසයිල් කියන මිසයිල් හතරක් හොයාගෙන තියෙනවා. මම හිතන්නේ මේකත් කොටි සංවිධානයේ ලැබූ විශාල පරාදයක් හැටියට තමයි. ඉතින් ওই වගේ තමයි ආරක්ෂක තත්ත්වය රට පුරාම මම හිතන්නේ තමත් අනිත් ප්‍රදේශවල එක්තරා සාමකාමී වාතාවරණයක් තිබුණ හැටියට තමයි සඳහන් වෙන්නේ.